පසුගිය දින ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ හුවමාරු වූ ඡායාරූපයක් මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා. දුම්රිය මැදිරියක දරුවකු අතින්ගත් පියකු හිටගෙන ගමන් කරන අයුරු එම ඡායාරූපයේ දැක්විණි. එම ඡායාරූපය ෆේස්බුක් වෙබ් අඩවියේ හුවමාරු වීමත් සමග බොහෝ දෙනෙක් එම සිදුවීම දැඩි ලෙස විවේචනයට ලක් කර තිබුණා. කෙසේ වෙතත් මෙම ඡායාරූපයේ පසුපස ඇති සත්‍යය කතාව යනුවෙන් ෆේස්බුක් වෙබ් අඩවියේ සටහනක් පළව තිබුණා. එම සටහනයි මේ. ගින්නක් දුන් ඡායාරූපයක් පසුපස සැඟවුණු සත්‍යය කතාව. ඡායාරූපය දැක්කහම හැමෝටම හිතෙන්නේ වාඩි වෙලා යන අයට බනින්න තමයි. ඒක සාධාරණයි. ඒත් අපි බලමුද ඇත්තටම උනේ මොකද්ද කියලා. මේ ඡායාරූපය නිසා ඒ සිද්ධියට මුහුණ දුන් කිහිප දෙනා ගොඩක් අපහසුතාවයකට ලක් වෙලා. පේජ් ඇඩ්මින්ලත් හොයන්නේ බලන්නේ නැතුව ඒවට තවත් කතා ගොතලා. ඇත්ත කතාව නොදන්න හැමෝම මතුපිටින් පේන දේ දිහා බලලා වාඩි වෙලා ඉන්න අයට බැනලා කමෙන්ට් දාලා ගොඩක් අය ඒවා ෂෙයා කරලා. මේ ෆොටෝ එකේ වාඩි වෙලා ඉන්නේ මගේ යාළුවෝ දෙන්නෙක්. එයාලා ඉස්සරහ වාඩි වෙලා ඉන්නෙත් යාළුවෝ. ජනේලෙ ගාව හිටගෙන ඉන්නෙත් යාළුවෙක්. 2018 හයවැනි මාසේ 4 රුහුණු කුමාරි දුම්රිය නැගලා කොළඹ එද්දී මේ බබා වඩාගෙන අම්මයි බබාගේ තාත්තයි කළුතර දුම්රිය ස්ථානයෙන් මගේ යාළුවෝ හිටපු දුම්රියට නැගලා ඒ වෙලාවේ එක යාළුවෙක් Taman ඉඳගෙන හිටපු ආසනය බබාගේ අම්මට දීලා එයා ජනේලේ ළඟට ගිහින් ෆොටෝ එකේ ඉන්නවා එයා. මේ බබා අම්මගේ අතේ ඉන්න බෑ කියලා තාත්තගේ අතට ගිහින් අම්මගාව වාඩි වෙලා හිටපු තවත් යාළුවෙක් බබාව අරගෙන එයාගේ අතේ ටික වෙලාවක් ඉඳලා බබා ආයේ තාත්තගේ අතට ගිහින් ඒත් වැඩි වෙලාවක් ඒ බබා ඉඳලා තියෙන්නේ ඉස්සරහා වාඩි වෙලා ඉන්න යාළුවෙක්ගේ ඔඩොක්කුවේ. මේ පවුලම කොටුව දුම්රිය ස්ථානයේදී බැහැලා ගිහින් ඔන්න ඕක තමයි මේ ඡායාරූපයේ පසුපස සැඟවුණු සත්‍ය කතාව. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එවුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.